මම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණා. මම ඉංගලන්තේ පවා ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් ක්‍රීඩා කරා. නමුත් එත ඒ කරා කියලා මම එය මට ඒ කරලා ඕනනම් මේ මේ අද අවුරුද්දකට හම්බ කරන සල්ලි ගාන මට එක මාසයකට එක තරඟයකින් හොයන්න තිබ්බා. නමුත් ඒ දේ නෙමෙයි අපේ ජීවිතේ බවට අපි පත් කරගත්තේ. මතක තියාගන්න උතුරු නැගෙනහිර කියන්නේ සිංගප්පූරු වගේ වර්ග ප්‍රමාණයෙන් 6 ගුණයක්. එතකොට මහතීර් මොහොමඩ් සිදුවුනේ මේ එක සිංගප්පූරුවක් බිහි කරන්න. මතක තියාගන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටයි රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි අපේ ආණ්ඩුවටයි ඒ වගේ සිංගප්පූරු 6ක් බිහි කරන්න ඉතුරු වෙලා තියෙනවා. මම කළුතර අමතල තියෙන රැස්වීම් ගානෙන් 10න් එකක්වත් මගේ තාත්තා අමතල නැහැ. මම එක මැතිවරණයකට රැස්වීම් 600-800 අමතනකොට මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා මගේ තාත්තා ඇවිල්ලා උඩින් පල්ලෙන් රැස්වීම් 30ක් 31ක් අමතලා ඒ තමන්ගේ මැතිවරණයට සම්බන්ධ වෙන්නේ. ඒ කාල වකවානුවල මම ඉස්කෝලේ මාස 3කට 4කට පස්සේ තමයි ඉස්කෝලේට නැවත යන්නේ ඒ ඡන්ද කරලා. ඉතින් එහෙම තත්ත්වයක් තුල මං හිතන්නේ gedara hitiyana hitiyat මට කළුතරින් ඡන්දේ දිනලා මන්ත්‍රී වෙන්න තිබ්බා. හවස 4ට ආපු ජනතාව උදේ 4 වෙනකන් හිටියා. සමහර තැන්වල මං 8:45ට යනකොට ඒ ගෙදර ඇතුළට වෙලා ඒ මිනිස්සු නිදි කිරි කර පුටුවල නිදාගෙන මං එනකන් ඉන්නවා. මාව දැකගන්න මාව දැකලවත් නැති ජනතාව ඒ මිනිස්සුන්ට හදවතින්ම ආදරය කරනවා වගේම හදවතින්ම ගරු කරනවා. දිගින් දිගටම විධායක ජනාධිපති ක්‍රමය අවෝසි කරන්න ඕනේ කියන තැන හිටපු පුද්ගලයා. මගේ මගේ පටිගත කරපු කතා පවා තියෙනවා 1996 ආනන්ද විද්‍යාලයේදී ඒ එවකට විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව කතා කරලා මම විශාල අභියෝගවලට ඉස්කෝලේදී පවා ලක් වුණා.